අයිබෝවන් සතිය ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම ඉඳුරිල දිසානායක මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශේෂ පාඨ පුංචි ශ්‍රීපාද කන්දෙන් විදේශිකයෙක් ඇද වැටී ආර්ථික අර්බුදයේ ගැටළු සඳහා විසඳුම් පවතින්නේ ජනාධිපතිතුමා සතුවයි සාගර රත්නායක මහතා මේ බව සඳහන් කළා රට මුහුදුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කර නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි පසුගිය සමයේ රටට ජනතාවටත් මුහුණ දීමට සිදු අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා නය ප්‍රශස්ත කරන වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටළු වලට විසඳුම් හිමි නොවන බවත් නිවැරදි තීන්දුව తీරන සමග ආර්ථිකයේ ගොඩනැගීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා විදේශගත ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවරගත් බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පරයන්තේ පිවිසුම් දොර අසල තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කිරීමට තීරණය කර ඇති බවය. කෙසේ වෙතත් තවදුරටත් සෑම ගුවන් මගියෙකුම ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකකදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ලක්වන බවද එම සමාගම පවසයි. මෙලෙස ඉවත් කිරීමට පියවරගෙන ඇති ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ස්ථාපිත කර තිබූ බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ. මීට පෙර එම යන්ත්‍රය ඇතුළුව ස්කෑන් යන්ත්‍ර තුනක් හරහා විදේශගතවන ගුවන් මගින් පරීක්ෂා කිරීම හරහා විශාල තදබදයක් ඇති වූ බව එම සමාගම පවසයි. මේ වන විට රටේ පවතින සමකාමී තත්ත්වයත් ගුවන් මගීන්හට විදේශගතවීමේදී සිදුවන අපහසුතාවයන්ද සැලකිල්ලට ගනිමින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මෙම තීරණය කර තිබෙන්නේ. ආණ්ඩුව හෝ දේශපාලක්ෂයන් වෙනස් වන විට වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතා පවසයි. ශ්‍රේෂ්ත්‍රී ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඉදිරි සති දෙක ඇතුළත රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. ඇමරිකාවේ ඉන්න ප්‍රධානම පස් දෙනාගෙන් දෙන්නේ ලංකාවට එන්න සූදානම් මාර්තු මාසේ. ඒකට ගෙවන්න සල්ලි ගෙවන්නත් මේ රටේ ආයතන කොම්පැනිය සූදානම්. හැබැයි මේ මිසුදිනට එන්න බෑ. අර ට්‍රැවල් වෝනින් එක තියෙනකොට ඒගොල්ලන් අර ප්‍රධාන ප්‍රසිද්ධ මිනිස්සුනේ ඒගොල්ලන්ගේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක තිස්කුණේකින් වැඩි කරනවා අර වෝනින් එකත් එක්කනේ යන්නේ ඒ වගේ මහා ගොබ්බ වැඩ මේ කරන මගුල් වලින් එන්නේ අපිට ඒ කියන්නේ මේ වගේ කෙනෙක් ලංකාවට ආව නම් ඒ කියන්නේ ලංකාව නගිනවා ලංකා ඉතිහාසයේ එහෙම ඉන්නේ ලංකාවට අපි කියන්නේ මයිකල් ජැක්සන් කියලා එයා සමාන කෙනෙක් මම ගැන මම මේ කතා කරන්නේ ඒ වගේ කෙනෙක් එන්න ඔක්කොම සූදානම් කළා ඔක්කොම අත්සන් කළදී එයාගේ අදත් අපිට කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ උඹලා මගේ ඒ 30 ගුණයක් වැඩි කරන ඉන්ෂුරන්ස් එක ගෙවපුවම මම එන්නම් මම අන මගේ ගාණ මෙච්චරයි ගාණ ගෙවන්න අපිට ස්පොන්සරුත් ඉන්නෝ අපිට අර වැඩි කරගන්න බෑ මේ ප්‍රශ්නේ සම ඇල්ල සංචාරක කලාපයේ පුංචි ශ්‍රීපාත කන්දෙන් අඩි 100ක පමණ ප්‍රපාතයකට ඇදවැටුණු විදේශිකයෙක් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ඇල්ල සංචාරක පොලිසිය විසින් මහත් පරිශ්‍රමයක් යොදා ඔහු උදියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහන මහතා පැවසීය. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන 27 වැනිදී මෙම විදේශිකයා පුංචි ශ්‍රීපාද කන්දේ සිට හිරු උදාවේ වීඩියෝ දර්ශන හා ඡායාරූප සිය ජංගම දුරකථන රූගත කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ. ඇල සංචාරක පොලිසිය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විසින් ඔහු ප්‍රපාතයේ සිට ඔසවාගෙන විත් සුවසිරියේ ගිලන් රථයකින් දියතලාව මූලික රෝහලට යැවීමට පියවරගෙන තිබේ. පුංචි ශ්‍රීපාද ඇඳලා එයා පැත්ත තව කන්දක් තියෙනවා ඒක නරඹන්න යනකොට ලිස්සලා අඩි 100කට විතර පල්ලෑ ප්‍රපාතයට බයිනත් එක්ක වැටිලා එයාගේ කකුල ඩැමේජ් වෙලා එයාව ඊට පස්සේ අපේ එකනේ කෝල් කරලා කියලා අපේ ටීම් එකම ගිහිල්ලා එයාව අඩි 100ක විතර උඩට කරෙන් උස්සගෙන ඇවිල්ලා රයින් ඩ්‍රාවන තැනට කරෙන් තමයි ගෙනාවේ ගෙනල්ලා එම්බුලන්ස් එක ගෙනල්ලා එයාව කොහොමාරි සුව කරන්න දියතලා හොස්පිටල් එකට අපි යවුවා.
රට මුහුණ පා ඇති ආර්ථික ගැටලු සඳහා විසඳුම් පවතින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සතුව බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එක්සත් ජාතික පක්ෂ කොළුණාව ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් සාගර රත්නායක මහතා මේ බව සඳහන් කළා. මේ අතර යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හරහා ඉදිරියේදී සෑම පුරවැසියෙකුටම නියමිත අංකයක් හඳුන්වා දෙන බව ජනාධිපති කාර්යාලය මණ්ඩල ප්‍රධානි සාගර රත්නායක මහතා ඒ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමිනි. ඔහු පෙන්වා දෙන්නේ සෑම පුරවැසියෙකුම අදාළ අංකය මගින් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවයි. ජනාධිපතිවරයා ගෙනෙන ඕනෑම මැතිවරණයකදී මේ ආණ්ඩුව පළවා හරින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. කොළොන්නාව ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. මහින්ද රාජපක්ෂ මහත්තයා නුවර එළියේ ක්‍රිකට් මැච් එකක් ගහනවා. ඔව්, ජාතික ජන බලවේගයේ අපිත් මැච් එකක් ගහන ලෑස්ති. ඒ මොකක්ද? මේ රට විනාශ කරපු, මේ රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇදගෙන ගියපු, මේ රට ලෝකෙ ඉස්සරහා බංකොලොත් රාජ්‍ය බවට පත් කරපු, මේ රට වංචාවේ දූෂණේ කෙළ පැමුණු රාජ්‍ය බවට පත් කරපු, දුප්පත්කමේ අසරකමේ ගිලිටිනේට තල්ලු කරපු ඒ දූෂිත කණ්ඩායම් වලට එරෙහිව මේ රට ගොඩනැගීමේ කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ මැච් එක ජාතික ජන බලවේගයේ කරනවා. එයි අපි දන්නවා මේ රටේ වෙලා තියෙන තත්ත්වය පිළිබඳව, අපේ රටේ ජනතාවට සිදු වී තිබෙන ව්‍යසනය පිළිබඳව අපි හොඳාකාරවම දන්නවා. දැන් අපිට අවශ්‍යයි මේ තත්ත්වෙන් අපේ මාතෘභූමියත් අපේ රටේ ජනතාවත් මුදව ගන්න. ඕනේ නැද්ද? ඕනේ නැද්ද? මේ වැඩේ කරන්න ඕන. මේ රට මේ ගමන් කරමින් තිබෙන විනාශකාරී මාවත, මේ රටට අත්පත් වී තිබෙන මේ දුක්ඛදායි මාවත, අපේ ජනතාවට පත් වී තිබෙන අසරණකම දුප්පත්කම තවදුරටත් ඉදිරියට ගලාගෙන යාමට අපි ඉඩ ලබා නොදිය යුතුයි. සංචාරක කර්මාන්තය රැකගන්න ශ්‍රී ලාංකික ජනතාවගේ සහය අවශ්‍ය බව ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමය පවසයි. විශේෂයෙන්ම විශේෂ නීතිය තියෙනවා සංචාරක ප්‍රඥප්තියක් වෙනම හදලා මේ සංචාරණ අතවර කරන අයට. මම නම් කියන්නේ දැන් සමහර සංචාරකයන්ව කාන්තාවන්ව මරලා දාපු දවස් තිබ්බා. මරණී දණ්ඩෙන් දීලා නිදහස් වෙනවා. මේ වගේ වැඩ කරන්න එපා. මේවා විහිළුවක් වෙනවා අපිව. අපිට ඒ රටවල අපි ගියාම අපිව විහිළුවට ලක් වෙනවා. ඒව කරන්න එපා. එල්ලුංගා ගෙනල්ලා ඒ වගේ මේ රටෙන් මේ සමාජයෙන් තුරන් කරන්න ඕන. නැත්නම් අනාගත පරපුර ලොකු හරදරයක් වෙනවා මේක. අනාගත සංචාරක මිනිස්සුන් එන්නේ නැතුව යනවා. එහෙම වුණොත් එහෙම කවුරු කතා කරන්නේ? සංචාරක අතවර කරන අය, මරණයට පත් කරන අය, මරණීය දඬුවම් ගේන්නේ. එහෙම එල්ලන්න බැරි නම් මම එනවා පෞද්ගලිකව එහෙම අය වෙල්ලන්න උනත්. මම ඒකට කැපෙන සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්හිටුව ඇති ඖෂධ කාණ්ඩ අතරින් වැඩි ප්‍රමාණයක් සපය ඇති සැපයුම්කරු රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. 2023 වර්ෂයේ ගෙවුණු කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවස්ථා 69කදී රෝහල් වෙත සැපයූ ඖෂධ රෝගීන්ට ලබා දීම අත්හිටුවීමට නියෝග කර ඇත. එම අවස්ථා 69 තුළ නතර කර ඇති ඖෂධ කාණ්ඩ අතුරින් කාණ්ඩ 40ක පමණ ප්‍රමාණයක් සපය ඇත්තේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවයි. අපි කතා කරන්නේ මරණයක් ගැන විතරයි. මේ කතා කරන කාරණාව අදාළ වෙන්නේ නතර කරපු සියලු කාණ්ඩ සම්බන්ධයෙන්. මගේ සංඛ්‍යාලේඛන නිවැරදි නම් පහුගිය අවුරුද්ද ඇතුලේ 46ක් විතර තියෙනවා. ඊට කලින් අවුරුදු 86ක් විතර තියෙනවා. ඒවාගෙන් අපි සංඛ්‍යාලේඛන දත්ත වලින් ගත්තාම නතර කරපු ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් තනි සැපයුම්කරුවෙක් විදියට බැර වෙලා තියෙන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට. ඒ කියන්නේ පසුගිය අවුරුද්දේ සහ මේ වසරේ තහනම් කරපු ඖෂධ වලින් තුනෙන් එකක්. ඔව්. තුනෙන් එකකට ආසන්නයි කියලා දල වශයෙන් කියන්න පුළුවන්. අද තමයි ප්‍රථම වතාවට කියන්නේ. මොකද අද තමයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධයක් හේතුවෙන් සැක සහිත මරණයක් සිද්ධ වෙලා තියෙන්නේ. සහ අපි මේක නොකියමට විශේෂ හේතුවක් තිබ්බා. අපි මේක අභ්‍යන්තරීව සාකච්ඡා කරන්න තමයි උත්සාහ කරේ. මොකද ලංකාවේ දේශීය නිෂ්පාදනය කියන එක
පුද්ගලයෙක්ගේ හෝ ආයතනයක හෝ කළමනාකරණයේ වැරැද්ද නිසා පල්ලම් බහින්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඒක දිරිගැන්විය යුතුම එකක්. ලංකාවේ ඖෂධ සියල්ල ලංකාවේ නිෂ්පාදනය කරන්න ඕනේ. හැබැයි රාජ්‍ය ඖෂධ නීතිපද නිෂ්පාදන සංස්ථාවේ තියෙන කිසියම් ප්‍රමාද දෝෂයක් නිවැරදි වෙන්නේ නැති හේතුව අවසානයේ ඒකෙන් ඖෂධ හදන්න එපා කියලා ජනාධිපතිතුමා හෙට කිව්වොත් ඒ පාපයට අපිට කරගහන්න වෙනවා. මොකද ජනාධිපතිතුමා කලිනුත් කිව්වේ එමයයි, දැන් එහෙනම් ඉන්දියාවෙන් ගේන්න එපා, බ්‍රෑන්ඩඩ් ඒවා විතරක් ගේන්න කියලා. ඒ පාපයටත් අපිට කරගහන්න බෑ. මේ සමගින් සතියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවටපත් වෙනවා. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයේ නැවත නැරඹීමට යොමුවන්න ශ්‍රී ලංකා මෝර්නින් ෂෝ YouTube චැනලය වෙත. ලබන සතියේත් නැවත හමු වෙමු. ඔබ සිරි දිනාටම සුබ සතියක් වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම සමු කරනවා. අයිබුවන්.